ශ්‍රී ලංකා යවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යම්කිසි ආබාධයකට ලක් වුණා ඇතරම බංග්ලාදේශ තරගාවලියේදී ඒ පාදේ ආබාධයක් මේ වන විට ඉන්දියානු මාධ්‍ය විශේෂම වාර්තා කර තිබෙනවා එය එළඹෙන IPL තරගාවලියේ චෙනයි සුපර් කිංස් කණ්ඩායමට ප්‍රබල බලපෑමක් ඇති කරන බව ඉතින් පළවෙනි වටේ තරඟ මේ වන විටත් ප්‍රකාශයටපත් කරලා අවසන් ඒක විශේෂයෙන්ම ගත්තාම මාර්තු 22 වෙනිදා ඉඳලා අප්‍රේල් 7 වෙනිදා දක්වා කාලසටහනක් නිකුත් කරලා තියෙනවා IPL තරගාවලියේ ඉතින් මෙම තරගාවලියේ මේ පළවෙනි කොටසේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට තරඟ 4ක් හෝ 5ක් තිබෙනවා ඉතින් මේ තරඟ සඳහා අනිවාර්යයෙන්ම මතීෂ පතිරණ ක්‍රීඩා කරන එකක් නැහැ කියලා තමයි ඉන්දියා මාධ්‍ය මේ වන විට තහවුරු කරලා තියෙන්නේ. ඉතින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට සෑහෙන ලොකු පාඩුවක් වේවි කියලා තමයි ඔවුන්ගේ වාර්තාවල සඳහන් වෙන්නේ. ඉතින් ඊටම වැදගත් ක්‍රීඩකෙක් කියන එක තමයි ඔවුන් කියන්නේ. ඒ වෙනුවට සංචිතයේ සිටින ප්‍රහමන් පළවෙනි කොටසේ පන්දු යාවාවේ නැත්නම් මතීෂ පතිරණ වෙනුවට ක්‍රීඩා කරාවි කියලා තමයි ඔවුන් මත පළ කරන්නේ. කොහොම වුණත් මතීෂ පතිරණගේ පාදයේ ආබාධය නිසා සති 4ක් හෝ 5ක් විවේක ගැන්වීමට නියමිතයි කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තහවුරු කරා කියලා තමයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව බලපුවම ඔහු අප්‍රේල් මාසයේ දෙවන සතිය විතර වෙනකන් ක්‍රිකට් පිටියෙන් ඉවත් වේවි කියලා තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. එතකොට IPL දෙවන කොටසට තමයි ඔහු එකතු වෙනවා නම් එකතු වෙන්නට නියමිත වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම පළවෙනි කොටසට ඔහු ක්‍රීඩා කරන එකක් නැහැ චෙන්නයි සුපර් කිංස් වෙනුවෙන්. එතකොට පළවෙනි තරඟ කිහිපෙම ඔහුට අහිමි වේවි කියලා දැන් තහවුරු කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඊට පස්සේ ඇතරම අපි දන්නවා ජූන් මාසයේදී ලොකු කුසලානේ එනවා මතීෂත් නුවන් තුෂාරත් ක්‍රීඩා කිරීමට නියමිතයි මේ ලොකු කුසලානේ බොහෝ දුරට පෙනෙන්න තිබෙන විදිහට අවසාන තරඟත් එක්ක ඉතින් මතීෂ පතිරණ IPL තරඟාවලිය අප්‍රේල් මාසයේ ඉඳලා ක්‍රීඩා කරොත් මේ මාසෙත් ක්‍රීඩා කරાવી අවසාන කොටස ඉතින් එතනදී නැවතත් ඔහු ආරක්ෂා කර ගැනීම තමයි ඉතාම වැදගත් වන්නේ මොකද ශ්‍රී ලංකාවට තියෙන ලෝක කුසලාන තරඟාවලිය නිසා ඉතින් අපි බලමු මතීෂ පතිරණගේ ආබාධ සත්‍ය මොන වගේ එකක් වේවිද කියලා ඉදිරියේදී කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තහවුරු කරා කියලා වාර්තා සඳහන් කරන විශේෂම ටයිම්ස් ඔෆ් ඉන්දියා වගේ ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කරන්නේ සති 4ක් හෝ 5ක් අනිවාර්යයෙන්ම විවේක ගැන්වීමක් සිදු කළ යුතුයි කියලා මතීෂව. ඉතින් ඒ අනුව පළවෙනි වටේදී චෙන්නයි සුපර් කිංස් වෙනුවෙන් මයිස් තීක්ෂණ ක්‍රීඩා කරයි කියලා අපිට හිතන්නට පුළුවන්. මතීෂ පතිරණ පළවෙනි වටේදී නැති වෙයි කියලා තමයි ඒ තොරතුරුත් එක්ක අපට පෙනියන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.